සුබදසකේවා මගේ YouTube channel එකට වැමිනි සියලු මලයන් අංගලට සුබදසක කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මලයන් අංගි කොහොමද ඔයගොල්ලන්ගේ ජීවිතය? ඉතින් මෙන්න මෙහෙමයි. හරියටම තව දවස් 80ක් විතර තමයි ඔයාගේ O level විභාගයටම තියෙන්නේ. හරියටම කිව්වොත් තව දවස් 80ක් වගේ. ඉතින් මලයන් අංගි ඔයාලා වැඩ කරනවද? සමහර වෙලාවට කම්මැලි හිතනවා ඇති. සමහර වෙලාවට එපා වෙලා වගේ ඇති. ඊට පස්සේ සමහර වෙලාවට හිතනවා ඇති දෙයියනේ මට මේක කරගන්න බැරි වේද කියලා. සමහර වෙලාවට හිතනවා ඇති දෙයියනේ විෂයන් 9ක් කොහොමද දවස් 80ක් ඇතුලේ කරන්න කියලා. මේක හරිම අමාරු දෙයක් නේද? ඔගලගේ ජීවිතේට ඇත්තට මේ වෙලාවට වෙන්නේ මේ වගේ වෙලාවට හිතනවා ඇති දෙයියනේ ඇයි මං ඕ ලෙවල් කරන්න කියලා. එහෙම හිතන වෙලාවක් වෙන්නේ නැති මෙන්න මේ වෙලාව. මල්ලිනාගේ මෙන්න මෙහෙමයි. මේ කතාව චුට්ටක් අහන් ඉන්න චූටිම චූටි විනාඩි දෙකක් අහන් ඉන්න වා මේ මුළු කතාවම අහගෙන ඉඳි. හරි මලිනගේ අපි මේ ඕලෙවල් කරන්න ඕනේ. තේරුණාද? මේ ඕලෙවල් කියන එක කරන්න ඕනේ. සමහර විට අමාරුවෙන් හරි කරන්න ඕනේ දෙයක් වෙලා තිනවා මේ දවස්වල මේ ඕලෙවල් කියන එක. ඉතින් මල්ලිනගේ මේ ඕලෙවල් ගොඩක් හරිට අමාරු වෙන එක මේක පොදු දෙයක්. ඕන කෙනෙක්ට මේ කාලේදී ඕලෙවල් අමාරු වෙනවා කියන එක ඒක ලොකු අරුමයක් නෙවෙයි. හරිද? ඉතින් මල්ලිනගේ ගොඩ දාන්න ඕනේ. සමහර වෙලාවට සමහර කෙනෙක්ට හිතයි දෙයියනේ මම S මට්ටමේ ඉන්නේ මට ඒකක් ගන්න ආසයි. ඉතින් මල්ලිනංගේ අපි මේ නමයක් ගන්න මොණි නෑනේ. අපි මේ තුනක් මේ හතරක් මේ පහක් ගමු. සතුරු වෙමු. මේ කාලේ මෙච්චර කට්ටක් ආපු කාලේ දෙයියනේ අපි 9 වසරෙදිත් කට්ටක් කෑවා. අපි 10 වසරෙදිත් කට්ටක් කෑවා කොරෝනා නිසා. අපි 11 වසරෙදිත් කට්ටක් කාලා තමයි මේ ඕ ලෙවල් ලියන්නේ. ගොඩක් කට්ටියට එහෙම හිතනවා. කමක් නෑ මල්ලිනංගේ ගේමක් ගහමු. විෂයන් හතරක් අපි ගොඩ දාමුකෝ. විෂයන් හතරකට ඒ ගමුකෝ. හරිද? මම මේ කියන වැඩ ටික අදීනම් හරියට කරන්න. මං ඔයාලට ලොකු ලොකු බලාපොරොත්තු දෙන්නේ නැහැ දෙයියනේ මේ නමයක් ගන්න කියලා. ඔයාට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. කමක් නැහැ අපි ගේමක් ගහමු. ඔයාලට මම කිව්වොත් උදේ 8 ඉඳන් අවස රෑ 12 විතර වෙනකම් මේහෙම කරන්න මේහෙම කරන්න මේහෙම කරන්න. එහෙම කිව්වා කියලා ඔයාලට සමහරට කරන්න බෑනේ. නේද? ඔයාත් ජීවත් වෙන කෙනෙක්. ඔයාට දෙයියනේ විවේකයක් ඕනේ. මහන්සිය දැනෙනවා. ඉතින් මල්ලිනංගේ මෙන්න මේ කතාව දැන් තමයි විශේෂ වෙන්නේ. හරි. අපි පටන් ගමු දෙයක් කරන්න. හරියටම අපි විශයන් හතරකට දැනට. හරිද? මේ ටික දැනට කරොත් ඔයාට මම තව දවස් 22කින් 22කින් සමහරට තව දවස් 30කින් විතර එකටම කියනවා ඔයාට ඒ හතරකට තවත් යන්න පුළුවන් කියලා. එතකොට ඒ 8යි. දැනට අපි ඒ හතරකට ටාගට් කරමු. හරි. මේ දවස් ටිකේදී කරන්න ඕනි වැඩපිළිවෙලක් තියෙනවා. මේ දවස් ටිකේදී ඔයා කරන්න ඕනි මුලින්ම කරන්න ඕනි ඔයා ගණිතය, විද්‍යාව, ඉතිහාසය අනිත් තමයි සිංහල. මේ විෂයන් හතර නැවතත් කියන මේ විෂයන් හතර ඔයා මේ කොලේක ලියාගන්න. ඔයා ලියාගන්න විද්‍යාව, සිංහල, ගණිතය, ඉතිහාසය. මෙන්න මේ විෂයන් හතර අපි මේ සති ගානේ ගොඩ දාමු. හරිද? ඔයා එක දවසට විෂයන් දෙක ගානේ පාඩම් කරන්න. තේරෙනවද මම කියන එක? එක දවසට එතකොට ඔයාට පැය 4ක් විතර ගත්තොත් පාඩම් දෙක තුනක් කවර් කරන්න පුළුවන්. ස්පීඩ් විදිහට රිවිෂන් එකක් දුවන්න. පාස් පේපර්ස් වලින් හෝ ඕගලන්ගේ රිවිෂන් එකේ සර්ලා මිස්ලා කියලා දුන්න විදිහින් හෝ ගේමක් ගහමු. හරිද? එක දවසට විෂයන් දෙක ගානේ කවර් කරන්න. එතකොට ඔයා උදේ නැගිටිට පස්සේ ඔයා ගණිතය කරොත් උදේ 8 ඉඳන් 12 විතර වෙනකම් ඔයා 2 විතර වෙනකම් ගණිතය කරන්න. ඊට පස්සේ ආයෙ 3 4 ඔයා බොඩි බ්‍රේක් එක කරගෙන 4 ඉඳන් නැවතත් ඔයා රෑ 10 විතර වෙනකම් වැඩ කරන්න. ඔයා පැය 5ක්වත් නිදා ගන්න. කමක් නැහැ. පැය 4ක් නිදා ගන්නකො. පැය 5ක් එපා. පැය 4ක් නිදා ගන්නකො. ඔයා ඔහොම කරොත් දවස් 20ක් ඔයා ට්‍රැක් එකකට වැටෙනවා. මේ මම කියන ක්‍රම කරන්න. හරිද? ඕ ලෙවල් වලට A7යි B1යි C1යි ගත්ත කෙනෙක් වශයෙන් මම කතා කරන්නේ. හරිද? මේ ක්‍රම හොඳයි. මොකද මමත් මේ ක්‍රම අනුගමනය කරලා තිනේ. හැබැයි මට මෙච්චර බැරෑරුම් තත්ත්වයක් උදා වෙලා තිබ්බේ නැහැ මම ඕ ලෙවල් කරන කාලේ. මොකද ඕකලන් ඕ ලෙවල් කරන කාලේ බැරෑරුම් තත්ත්වය 100%ක් වැඩි. මම පිළිගන්නවා. ඒකයි මම මේ ක්‍රමය කියන්නේ. අපි දවස් 20කින් දවස් 80ක් තියෙනවනේ ඔයාලට. දවස් 20කින් විෂයන් 3කට වැඩියෙන් අපි කවර් කරලා ඒ සීමාවකට යමු. ඔයාලට වීඩියෝස් දැන් එක දිගට තවත් වැටෙනවා ඉස්සරහට විෂයන් ටික දවස් ගානෙන් කවර් කරන විදිය. ඔයා ගණිතය නම් ඔයාගේ පළවෙනි කොටස සුපිරියට ගොඩ දාන ක්‍රමයක් කලින් වීඩියෝ එකේ ඔයාලට මම දාලා තියෙනවා. ටග් ගාලා කියලා බලන්න. මල්ලි නංගි මේ මගේ වීඩියෝ සෙට් එක බලන්න අනිවාර්යයි. මොකද මම ඔයාලට ඒ සීමාවකට යන්න කියලා දෙනවා. හරිද? මම අමුතුම ක්‍රම සෙට් එකක් ගෙනත් දෙනවා කොහොම හරි ගොඩ දම්මනවා. හරිද? බය වෙන්න බා channel එකත් එක්කම ඉන්න ඔයාලට මාර විදිහට සතුටක් දැනේ අන්තිමට වැඩ කරනකොට මාත් එක්ක වැඩ කරමු. හරි.
මම ඔයාලව ඇදගෙන යන්නම්. හරි. ඔයාලන්ට ගයිඩ් කරන්න කරන්න ගයිඩ් කරන්න කෙනෙක් නැහනේ. හරි. මම ගයිඩ් කරන්න. හරි. ඔයාලට හැමදාම උදේට මම බීඩ් එකක් දානවා. වැඩ කරන්න මේ විදිහට. හරි. එතකොට දැන් මම කතාව විවර නැහැ. මල්ලිනම් ගි. මේක ගොඩ දාන්න පුළුවන්. හරිද? මගේ වීඩියෝස් ටික හරියට බලනවා නම් ඒ මම දාන විනාඩි ගාන ඇතුළත බලනවා නම් ඒ ඌමනාවක් තියෙන කෙනෙක් විතරයි. උට ගොඩ යන්න ඕන නම් විතරයි බලන්නේ. නැත්තම් වැඩක් නැහැ. දැන් ඔයා B මට්ටම් වල ඉන්නවා නම් ඔයාට A මට්ටමකට කොහොමවත් යන්න බලන්න. ඒ කට්ටිය කොහොමවත් යනවා. මම කතා කරන්නේ S මට්ටම් වල ඉන්න කට්ටිය. මම S මට්ටම කියලා හෙව 80%ක්ම කියන්නේ ඒගොල්ලන් ඉන්න S මට්ටමක කියලා. දෙයියනේ මේක ඒක සාමාන්‍ය දෙයක්. බය වෙන්න එපා, අඬන්න එපා, දුක් වෙන්න එපා. ගේමක් ගහමු. මුලින්ම විෂය හතරක් ලස්සනට ඒ සාමාර්ථ හතරක් හදමු. ඒ නමයක් නෙමෙයි ඒ හතරක් හදමු. පුළුවන්. දවස් කාලක් ඇතුළත ඒ හතරක් හදමු. ඊට පස්සේ තව ඒ දෙකක් හදමු. ඊට පස්සේ තව ඒ දෙකක් හදමු. වාට ඒ අටක් විතර හදන්න බලවා. මේ මම කියන වීඩියෝස් ටික මම දාන වීඩියෝස් ටික මම දාන පිළිවෙලට අහන්න. නැත්තනම් මල්ලී ළඟ ගොඩ යන්න බෑ. හරිද? හරි. එතකොට හෙට ඉඳන් දැන් හෙට ප්ලෑන් එක ඊළඟ වීඩියෝ එකෙන් මම කියනවා. හොදට අහගන්න මේ මෙන්න මේ වැඩ කොට මේ වැඩ කොටස අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරිද? මේ ගොඩ දාන්න පුළුවන්. ගණන් බැයි නම් ගණන් හදනකොට සින්දු අහන්න. මම ක්‍රම ඕන තරම් කියලා දීලා තියෙනවා. කරන්න. මේ ක්‍රම වැරදි නැහැ. මේ ක්‍රම කරන්න. දෙයියනේ තව සති කීයක් තියෙන්නේ? තව මාස දෙකමාරයි තියෙන්නේ. මල්ලි නංගි මේක බැරෑරුම් තත්වයක්. අද දවසෙත් ඉවරයි. අමතක කරන්න එපා. මාස දෙකමාරයි තියෙන්නේ දෙයියනේ වැඩ කරන්න. අපි ඒ හතරක් හදමු. හරි ඒ හතරක් හදලා ඊට පස්සේ යමු දෙයියනේ කියලා තව ඒ දෙකකට. ඒ හයක් ගමු. කමක් නැහැ. නැගිටිමු. දවස් ගානයි තියෙන්නේ. කමක් නැහැ නැගිටිමු. පාඩම හරි අපි කවර් කරමු. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක බලන්න. ඔයාලට හෙට දවසේ ප්ලෑන් එක මම දානවා.